नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि साधु 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 श्रद्धावंत पिंगत्नि ओब सेलु दिना मे विलावे सूदानम वेन्ने मे मनुष्य लोकेट इताम कलातुरकिं पहाल वेला देवियंतत मिनिसुंतत इपदिन मेरेन ससर दुखिं निदहस वेन ජරා මරණ වලින් නිදහස් වෙන අමා මහ නිවන කියලා දුන්න ඒ සුන්දර සැපේ කරා දෙවි මිනිසුන්ව රැගෙන ගියපු බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉපදෙන මැරෙන ස්වභාවය කරගෙන ඉන්න සත්වයා වේලාවකට දිව්‍ය ලෝකෙ උපදිනවා වේලාවකට බ්‍රහ්ම ලෝකෙ උපදිනවා වේලාවකට මනුස්ස ලෝකෙ ආයෙත් වේලාවකට තිරිසන් ලෝකෙ පෙරේත ලෝකෙ අසුර ලෝකෙ එහෙමත් නැත්නම් අතිශයින්ම දුක්ඛිත අපාය උපදිනවා කිය. තම තමන් රැස් කරන කර්මා අනුව සිත කය වචනෙන් රැස් කරන දේ අනුව ඒ කෙනාගේ උපත සිද්ධ වෙනවා. පින්වත්නි සතරපාය කියලා කියන්නේ නිරයට තිරිසන් ලෝකෙට පෙරේත ලෝකෙට අසුර ලෝකෙට මනුස්ස ලෝකෙට වඩා පහළ තැන් අතිශය දුක්ඛිත තැන් විඳින්න බැරි තරම් අතිශය අපහසු වේදනා තියෙන තැන් ඒ වගේ තැනකට වැටුනොත් මනුස්ස ලෝකේ ඉන්න සත්වයා ආයේ මනුස්ස ලෝකේනවා කියන එක අතිශය දුර්ලභ කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට කරගන්නේ නැතුව ඉන්න බොහෝ සත්වයෝ මැරුණාම ආය වතාවක් සතර පාය මහගෙදර කරගෙන නිතර නිතර ආයෙත් යන්නේ කොහෙද සතර අපායට හරියට නිකන් අපි ගෙදර ඉඳලා අපේ මහගෙදර ඉඳලා අපි ටවුමට ගිහින් එන එහෙම නැත්නම් අපි පාසලට ගිහින් එනවා. අපි එහෙම නැත්නම් වෙන තැනකට ගිහිල්ලා හැන්දෑ වෙනකොට කොහෙද ඉන්නේ? මහගෙදරට. කොහේ ගියත් අපි හැමදාම මහගෙදර එනවා. ඒ වගේ අපි ඉඳ හිට මනුස්ස ලෝකෙට ඇවිල්ලා මහගෙදර යනවා. කොහෙද මහගෙදර? අපාය, තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, ආසුර ලෝකේ. ඒ අතිශය දුක්ඛිත මහගෙදරට තමයි කියනවා මේ දිව්‍ය ලෝකෙට මනුස්ස ලෝකෙට කලාතුරකින් එන මිනිසයා ආය ආයේ වැටෙන්නේ. ඒ උපත අතිශයින්ම දුක්ඛිතයි. එහෙම සතර අපායකට වැටුනහම ආයේ මනුස්ස ලෝකෙ උපදිනවා කියන එක අතිශයින්ම දුර්ලභයි. උපමා කියලා තියෙනවානේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වඩා අමාරුයි කියනවා. මනුස්ස ලෝකෙ ආයේ උපදින එක. එතකොට පින්වත්නි ආන්ගේ අතිශය දුර්ලභ මනුස්ස ලෝකෙක ඉපදිච්ච වෙලාවේ ඊටත් වඩා දුර්ලභ කාරණයක් සිද්ධ වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ වැඩ ඉඳලා දේශනා කරපු ධර්මයක් තියෙන යුගයක අපි ඉපදුණා. ඒ වගේම ඊටත් වඩා අතිශය දුර්ලභ කාරණේ තමයි ඒ ලෝකේ ඉපදුනාට වැඩක් නැහැ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න ඒ බුදුබණ ඇහෙන්නේ නැත්තම් බුදුබණ අහන්න හිතෙන්නේ නැත්තම් ඒ වාසනාවත් අපට ලැබුණා. බුදුරණසගේ ධර්මය ඇහෙනවා බුදුරජාණන් සේවා අපි පිළිගන්නවා ධර්මයේ පිළිගන්නවා සංඝයාව පිළිගන්නවා ඒ බුදුරජාණන් සේ කියපු ප්‍රතිපදාව පුරුදු කරන්න උත්සාහ කරනවා.
ආංගේක අතිශය දුර්ලභ කාරණයක්. ඉතින් මේ දුර්ලභ කාරණාව ලැබිච්ච සත්වයන් අතරේ හැම දිනාම සතරාපායෙන් නිදහස් වීමක් වෙන්නේ නෑ ඒ කාරණාව හරියට පුරුදු කරේ නැත්තම්. ඒ ධම්මග පුරුදු කරන අය විතරයි ඒ සතරාපායෙන් නිදහස් වෙලා මහගෙදරින් නිදහස් වෙලා සදහටම මහගෙදරින් නිදහස් වෙලා නිවී සැනහෙන ජීවිතයක් සොයාගෙන යන්නේ. නිවී සැනසෙල්ලක් උරුම කර ගන්න. මොකද්ද අපිට ලැබෙන නිවී සැනසෙල්ල? අමා මහ නිවන. එතකොට බෞද්ධයා වශයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා වශයෙන් අපිට ඕනේ මොකද්ද? නිවන. එයින් මෙහා සැපක් නෑ. ඊට මෙහා තියෙන සැප සියල්ල අස්ථිරයි. වෙනස් වෙන සුළි. වෙනස් වෙන්නේ නැති එකම දේ මොකද්ද? නිවන විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්න කාලේ අනාථපිණ්ඩික සිටුතුමා ඒ බුදුරජාණන්ස වැඩ ඉන්න යම් තැනකද එතෙන්ට වැඩිය වෙලේ තමයි මේ සූත්‍ර දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාව තියෙන්නේ අංගුත්තර නිකාය 3 වෙනි පොත් වහන්සේගේ උපාසක වර්ගයේ. සූත්‍ර දේශනාවේ නම තමයි ගිහි සූත්‍රය. ඒ කියන්නේ ගිහියා ගැන වදාළ දේශුම. ඒ කියන්නේ ගිහි ගෙදර ඉන්න ඔබ වගේ අය ගැන වදාළ දේශුම කියලා කියනවා. බුදුරජාණන්සේ කාලේ පින්වත්නි සැවැත් නුවර කෝටි 7ක් හිටිය කෙනා මිනිස්සු. කොච්චරක් හිටියද සැවැත් නුවර සෙනඟ? කෝටි 7ක්. මේ කෝටි 7න් කෝටි 5ක්ම සෝතාපන්න වෙලා හිටියේ කියලා. කෝටි 7න් කෝටි 5ක්ම මොකක් වෙලාද හිටියේ? සෝතාපන්න වෙලා. මොකද්ද මේ සෝතාපන්න වෙනවා කියන්නේ? අර මහගෙදර ආයේ කවදාවත් යන්නේ නැති තත්ත්වෙට පත් වෙලා. ආයේ සෝතාපන්න අපාය උපදින්නේ නෑ. තිරිසන් ලෝකේ උපදින්නේ නෑ. පෙරේත ලෝකේ උපදින්නේ නෑ. අසුර ලෝකේ උපදින්නේ නෑ. උපරිමුණුත් තව ජීවිත 7යි. ඒ 7ත් මනුෂ්‍ය ලෝකෙක, දිව්‍ය ලෝකෙක, බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා 7න් ඉවර වෙනවා. 8 වෙනි උපතක් නෑ. ඉතින් ආන් ඒ ගිහියා ගැන ආය ආපහු නොයන තත්ත්වයට පත් වෙන ස්වභාවය ගැන ඒ ගිහියෙක් ගැන කියන සූත්‍ර දේශනාවක් තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. මේ සූත්‍ර දේශනාව දේශනා කරනකොට බුදුරණස වැඩ හිටියේ කොහෙද? සැවැත් නුවර. කවුද බුදුරණස මුණ ගැහෙන්න ගියේ? අනාථ පිණ්ඩික සිටුතුමා. ජේතවනාරාමේ හදලා පූජා කරපු මහා සිටුතුමා. බුදුරජාණන්සේගේ අග්‍ර ඕ ශ්‍රාවකෙක් නේද? කවුද අග්‍ර උපස්ථායක කෙනෙක් නේ? ගිහියන් අතරේ ඉන්න අග්‍රම උපස්ථායක කෙනෙක්. එතකොට මෙන්න මෙයා යනවා නිකන් නෙවෙයි 500ක් එක්ක. කී දෙනෙක් එක්කද යන්නේ? 500ක් උපාසකයොත් එක්ක බුදුරණසේ ගාවට යනවා. ගිහිල්ලා හොඳට සකසලා වඳිනවා. ඒ කියන්නේ හදිසියේද? නෑ, හොඳට පසඟ පිහිටවලා සකසලා වන්දනා කරනවා. වන්දනා කළා වැඳපු තැන විඳ ගන්නවද? නෑ, එකත් පස්ස විඳ ගන්න. පැත්තකට වෙලා ඉඳගෙන එකකින් අදහස් කරේ මොකද්ද? තව කෙනෙක් ආවොත් වන්දනාමාන කරලා ආයෙත් එයාටත් ඉඳ ගන්න ඉඩ තියලා. එතකොට ආන් එහෙම එකත් පස්සව ඉඳගත්ට පස්සේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අමතලා තමයි මේ කාරණේ කියන්නේ. අනාථපිණ්ඩික සිටුතුමාට කියන්නේ නෑ. ඉඳගත්ට පස්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් මෙන්න මෙහෙම සාරිපුත්තයන් වහන්සේට වදාරනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා, සාරිපුත්ත, සුදුවත් හඳ අඳින යම්කිසි ගිහියෙක්. කවුද? සුදුවත් අඳින යම්කිසි ගිහියෙක් පන්සිල් හි පිහිටා. මොනවලද පිහිටන්න ඕන කියන්නේ? පන්සිල් හි පිහිටා සංවර වූ ක්‍රියා ඇතිව. එයාගේ ක්‍රියා කොහොමද? සංවර වූ ක්‍රියා ඇතිව ගැඹුරු චිත්ත දියුණුවකින්. මොකද්ද මොන දියුණුවක්ද? ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇති සතරක් වූ ධර්මයන් කැමැතිසේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝසේ ලබන්නේ වෙයිද? එබඳු ගිහියෙකු ගැන දන්නවද කියලා. පන්සිල් පද තුල පිහිටලා සංවර වූ ක්‍රියා ඇතුව ගැඹුරු චිත්ත දියුණුවකින් යුතුව මෙලොව ලබන සැප විහරණ. එනම් මේ මෙරිලා ලබන එකක් ගැනද මේ ලෝකේ ලබන එකක් ගැන? මේ ලෝකේ ලබන සැප විහරණ ඇති සතරක් වූ ධර්මයන් කැමැතිසේ ලබන්නේ,
මොනවද ලබන්නේ සතරක් වූ ධර්මයන් කොහොමද ලබන්නේ අමාරුවෙන්ද නෑ කැමැතිසේ ලබන්නේ නිදුකින් ලබන්නේ කරදරයක් බාධාවක් නැතුව ලබන්නේ බොහෝසේ ලබන්නේ ටිකක්ද ලැබෙන්නේ නෑ බොහෝසේ ලබන්නේ වෙයිද එබඳු ගිහියෙක් ගැන ඔබ දන්නවද කියලා එබඳු ගිහියෙක්ගේ ස්වභාවය ගැන ඔබ දන්නවද කියලා බුදුරණසේ දේශනා කරනවා ආන් එහෙම ගිහියා කැමතිනම් තමා ගැන තමාට මෙහෙම කියාගන්න පුළුවන් කියලා. ඒ ගිහියට මෙන්න මෙහෙම ප්‍රකාශ කරගන්න පුළුවන් කියනවා. කවුරු ගැනද? තමන් ගැනම. මම නිරයෙන් මිදුන කෙනෙක්. මම ආය අපාය යන්නේ නැති කෙනෙක්. කවදාවත් මොනම හේතුවකටවත් අපාය යන්නේ නැති කෙනෙක්. තිරිසන් අපායෙන් මිදුන කෙනෙක්. මම තිරිසන් ලෝකෙත් මොනම හේතුවකටවත් යන්නේ නැති කෙනෙක්. ප්‍රේත විශේෂයෙන් මිදුන කෙනෙක්. එහෙනම් මෙයා ප්‍රේත ලෝකෙන් යන්නේ නෑ ප්‍රේත ලෝකෙට යන්නේ නැති කෙනෙක්. ඒ වගේම මෙයා අපාය දුර්ගති විනිපාතයෙන් මිදුන කෙනෙක්. එහෙනම් මෙයා සතර අපායෙන් මිදුන කෙනෙක් කියලා තමාටම ප්‍රකාශයක් කරගන්න පුළුවන්. තමන් ගැනම ප්‍රකාශයක් කරගන්න පුළුවන්. මොකද්ද කරන ප්‍රකාශේ? මං අපායෙන් මිදිච්ච කෙනෙක්. මං තිරිසන් ලෝකෙන් මිදිච්ච කෙනෙක්. මං ප්‍රේත විශේෂයෙන් මිදිච්ච කෙනෙක් මං යම්කිසි සතරාපායක් තියෙනවද ඒ සතරාපායෙන් මිදුන කෙනෙක් අපායට නොවැටෙන ස්වභාවයක් මා තුළ තියෙනවා මා තුළ මොකද්ද තියෙන ස්වභාවය මොනම හේතුවකටවත් අපායට නොවැටෙන ස්වභාවයක් තියෙනවා නියත වශයෙන්ම නිවන පිහිට කරගෙන ඉන්න එන මෙයා අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා මොනම හේතුවකටවත් මෙයාගේ නිවන නවත්තන්න විදිහක් නෑ අඩුම ගානේ මාර්යාටවත් නවත්තන්න පුළුවන්ද බෑ බ්‍රහ්මේකට නවත්තන්න පුළුවන් බෑ මෙයා ඒ කාන්තෙන් නිවන් දකිනවා නිවන පිහිට කොටගෙන සෝවාන් වූ කෙනෙක් මම මොන කෙනෙක්ද සෝවාන් වුණ කෙනෙක් කියලා ඒ කෙනාට සිංහනාදයක් කරන්න පුළුවන් කියනවා කාටද පුළුවන් පන්සිල් පද තුල පිහිටලා සංවර වූ ක්‍රියා ඇතිව ගැඹුරු චිත්ත දියුණුවකින් යුතු මෙලව ලබන යම් සැප විහරණයක් ඇද්ද ආන් ඒ සතරක් වූ සැප විහරණයන් කැමැතිසේ ලබන නිදුකින් ලබන බොහෝසේ ලබන ගිහියට මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවර පන්සිල්හි ද සංවර වූ ක්‍රියා ඇතිව වාසය කරන්නේ මොන වගේ පන්සිල් තුලද සංවර වූ ක්‍රියා ඇතුව වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා බුදුරණසේ ආපහු උත්තර දෙනවා. අහනවා ඒ වගේම උත්තරේ දෙනවා. සාරිපුත්ත මේ කරුණෙදි ආර්ය ශ්‍රාවකයා. මොන ශ්‍රාවකයාද? ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා කියන්නේ බුදුරජාණන් වහන්සේව සරණ ගියපු, ධර්මය සරණ ගියපු, සංඝයාව සරණ ගියපු මනාකොට සිල්පද රකින්න කෙනා. මෙයා පෘථග්ජනයිද? නෑ පෘථග්ජන කෙනාට ආර්ය ශ්‍රාවක කියන්නේ නෑ මෙයා ආර්යයන් වහන්සේලාව අඳුරනවා ආර්යයන් වහන්සේලාව ඇසුරු කරනවා මෙයා ආර්ය ධර්මයේ හික්මෙන කෙනෙක් නේද එතකොට මේ ආර්ය ධර්මයේ හික්මෙන මේ ආර්ය ශ්‍රාවකයා සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නේ එයා සත්තු මරන්නේ නෑ එහෙනම් ආර්ය ශ්‍රාවකෙක් මොන වගේ වෙන්න ඕනද සත්තු මරන්නේ නැති වෙන කෙනෙක් වෙන්න ඕන එහෙනම් සත්තු මරනවා නම් ආර්ය ශ්‍රාවකත්වයට තව බොහෝ දුර ඇති යන්නේ ඇයි ආර්ය ශ්‍රාවකයා කොයි වගේද සත්තු මරණයකින් වැළකීලා ඉන්නවා අනුන්ගේ නොදුන් දේ ගැනීමෙන් වැළකීලා ඉන්නවා ඒ කියන්නේ මොකෙන්ද වැළකින්නේ සොරකමින් වැළකෙනවා වැරදි කාම සේවනයෙන් වැළකෙනවා බොරු කියන එකෙන් වැළකෙනවා මත්පැන් මද්‍රව්‍ය පානයෙන් වැළකෙනවා ඒ කියන්නේ ජීවිතයේ උදෙසාවත් සත්තු මරන්න පුළුවන්ද බෑ ජීවිතයේ උදෙසාවත් හොරකම් කරන්න පුළුවන්ද බෑ ජීවිතයේ උදෙසාවත් ළමයි වෙනුවෙන්වත් වැරදි කාම සේවනය කරන්න පුළුවන් සමහරු සාධාරණීකරණය කරනවා එහෙම පුළුවන්ද බෑ ඊළඟට ජීවිතයේ උදෙසාවත් බොරුවක් කියන්න පුළුවන්ද බෑ ජීවිතයේ උදෙසා පෞරුෂය රැකගන්න එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ අභිමානයක් රැකගන්න මත්පැන් මද්‍රව්‍ය බොන්න පුළුවන්ද බෑ මොනම වෙලාවකවත් බොන්න මෙයා එහෙම කරන්නේ නෑ කවුද ආර්ය ශ්‍රාවකයා ආන් ඒ කෙනා මෙන්න මේ පන්සිල් පද පහ තුළ
සංවර වූ ක්‍රියා ඇතිව වාසය කරන. පන්සිල් පද පහතුල සංවර වූ ක්‍රියා ඇතිව වාසය කරන. ඔන්න මෙහෙම වාසය කරන කෙනාට ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලව ලබන සැප විහරණ ඇති සතරක් වූ කවර ධර්මයන් කැමතිසේ ලබන්නේ නිදුකින් ලබන්නේ බොහෝසේ ලබන්නේද. එනම් මොන වගේ කාරණා හතරක්ද මෙන්න මේ විදිහට සුවසේ පන්සිල් රකින කෙනාට ලැබෙන්නේ? නිදුකින් ලැබෙන්නේ, සුවසේ ලැබෙන්නේ, කැමතිසේ ලැබෙන්නේ, බොහෝසේ ලැබෙන්නේ කියලා ආයෙත් බුදුරණන්සේ අහනවා. මෙන්න මේ පන්සිල් පද පහ රැකගෙන ඉන්න කෙනාට ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතුව මෙලව ලැබෙන සැප විහරණ වලින් ඒ මොන හතරද ලැබෙන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ නැවතත් බුදුරජාණන් වහන්සේ ආයෙත් පැහැදිලි කරනවා. කියනවා බුදුරණන්සේ දේශනා කරනවා, සාරිපුත්ත, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැල්වෙන ප්‍රසාදයකින් යුක්තයි. බුදුරණන්සේ ගැන මොන ප්‍රසාදයකින්ද යුක්ත? නොසැලෙන ප්‍රසාදයකින් යුක්තයි. ඒ කියන්නේ ආකාරවතී සද්ධාවද අමූලිකා සද්ධාව? ආකාරවතී සද්ධාව. මොකද අමූලිකා සද්ධාව කියන්නේ මුලක් නැති ශ්‍රද්ධාව. ඒක හරියට කොයි වගේද? හරියට පඬරැලක් වගේ, කෙසෙල් ගහක තියෙන වේලිච්ච කොළයක් වගේ. උතුරු පැත්තෙන් හුලං හමනකොට ඒ පඬරැල දකුණු පැත්තට ගහගෙන යනවා. දකුණු පැත්තෙන් හුලං හමනකොට ඒ පඬරැල උතුරු පැත්තට ගහගෙන යනවා. නැගිනහිරින් හුලං හමනකොට බටහිරට, බටහිරින් හුලං හමනකොට නැගිනහිරට යනවා. ඒක මොන සද්ධාවද? අමූලිකා සද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ හතරමං හන්දියක අඩි 15ක් 20ක් යටට හිටවපු මහා ගල් කුළුණක් තියෙනවා. අඩි 15ක් 20ක් උසට, උසේ පමණටම පොළොවේ යටටත් හිටවපු මේ ගල් කුළුණ උතුරින් හුලං ආවට දකුණු පැත්තට හැමන ගැලෙනව, ඇලෙනව, ඇලවෙනවද? නෑ. දකුණෙන් හුලං හැමුවට උතුරු පැත්තට ඇලවෙනවද? නෑ. එහෙනම් කොහෙට හුලං හැමුවත් ඒ ගල් කුළුණ එහාට මෙහාට සෙලවෙන්නේ නෑ. ආන් ඒ වගේ කියනවා මොන සද්ධාවද? ආකාරවතී සද්ධාව. ආන් එහෙනම් මේ ආර්ය ශ්‍රාවක ඇතුළ මොන සද්ධාවද තියෙන්නේ? ආකාරවතී ශ්‍රද්ධාවක්, නොසැලෙන ශ්‍රද්ධාවක්. ඔන්න මෙයාව පිළිකාවක් හැදිලා මැරෙන්න එනවා. දැන් මෙයා පිළිකාව කොයි හරි තැනක හොඳ කරනවා කිව්වොත් බුදුරණ සිදාලා යනවද? නෑ. මෙයාගේ සද්ධාව සැලෙන්නේ නෑ. මෙයා එහෙට මෙහෙට පණින කෙනෙක් නෙවෙයි. එයා දන්නවා බුදුරණන්සේ කවුද කියන්ට. එයා දන්නවා ජීවිතේ නැති වුණත් මට සෝතාපන්න බව උරුමයි කියන්ට. ඒ තුළ නිවන ලැබෙනවා කියන්න එයා දන්නවා. ජීවිතයේ උදෙසා මේ පොඩි පිළිකාවක් හොඳවෙන්ට එයා වෙන තැනකට යන්නේ නෑ. වෙන වෙන දෙයක් උදෙසා, ලාභ සත්කාරයක් උදෙසා එයා තමන්ගේ බුදුරජාණන්සේ සරණ ගිය එක නවත්තන්නේ නෑ. බුදුරජාණන්සේගේ සරණ මොකටද අපිට? අපිට බුදුරජාණන්සේගේ සරණ ඕනේ සසර දුකින් නිදහස් වෙන්න, පුංචි පුංචි දේවල් ලබන්න නෙවෙයි. එතකොට පින්වත්නි, මේ කෙනා බුදුරජාණන්සේ ගැන නොසැලෙන සද්ධාවක් තියෙනවා. මොකද්ද, කොහොමද බුදුරජාණන්සේ ගැන නොසැලෙන සද්ධාව තියෙන්නේ? මෙන්න මෙහෙම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණෙන් අරහං වනසේක. බුදුරණසේව අදහනවා කොහොමද? අරහං වන සේක. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වන සේක, සත්තාදේව මනුස්සානම් වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක. මෙන්න මේ උතුම් වූ බුදුගුණ දරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියලා ඒ බුදු ගුණ ගැන පැහැදීමෙන් එයා බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා. එතකොට ගුණයකට පැහැදුන නිසා, ඒ ගුණේ බුදුරජාණන් වහන්සේ තුළ සැමදා තියෙන නිසා, ඒ ගුණේ නැති වෙන නිසා ඒ පැහැදීම වෙනස් වෙන්නේ නෑ. දිගට මේ පැහැදීම මෙයා තුළ තියෙනවා. පැහැදුනේ මොකටද? රූපෙටද? නෑ. පැහැදුනේ බිම්බලාගෙන ගියාටද? නෑ. පැහැදුනේ තමන්ගේ ගෙදරට වැඩිය නිසාද? නෑ. පැහැදුනේ ගුණයට. කවුරු තුළ තිබිච්ච ගුණයටද? බුදුරජාණන් වහන්සේ තුළ තිබුණ ගුණයට. ඒ ගුණ වෙනස් වෙනවද? අඩු වැඩි වෙනවද? නෑ. හැමදා ගුණය ඒක වගේ. එතකොට
මෙයා මෙන්න මේ බුදුගුණයට නොසැලෙන ලෙස පැහැදෙනවා. නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත වෙනවා. ආං එහෙම වුණාම මොකද වෙන්නේ? ආං එහෙම වුණාම නොපිරිසිදු සිතෙහි පිරිසිදු බව පිණිස, පිරිසිදු නැති හිතේ පිරිසිදු බව පිණිස, බබලන් නැති හිත බැබලීම පිණිස, ගැඹුරු වූ චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇතිව අත්දකින පළවෙනි කාරණාව මේක කියලා කියනවා. මොකද්ද? බබලන්නේ නැති හිත බැබලීම පිණිස, පිරිසිදු නැති හිත පිරිසිදු වීම පිණිස, ගැඹුරු වූ චිත්ත දියුණුවකින් මෙලවදීම ලබන පළවෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමක් මෙය ඇතිකර ගන්න එක. ඊළඟට බුදුරණති දේශනා කරනවා, ඒ විතරක් නෙවෙයි සාරිපුත්ත, ආර්ය ශ්‍රාවකයා ධර්මය පිළිබඳවත් නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. ඒ කොහොමද ධර්මය පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ? ලොකු පොත් තිබුණාමද? නෑ. කොහොමද එහෙනම් ධර්මය පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ? ඒ කෙනා මෙන්න මෙහෙම හිතනවා කියනවා, භාග්‍යතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාතයි. බුදුරණසි වදාරපු ධර්මය ස්වාක්ඛාතයි. මොකද ස්වාක්ඛාතයි කියන්නේ? මනාකොට දේශනා කරලා තියෙනවා. ඒක ආයෙ කිසිම ගැටලුවක් ඉතිරි කරලා නෑ. මුලත් පිරිසිදුයි, මැදත් පිරිසිදුයි, අගත් පිරිසිදුයි. ඒ වගේ මේ බුදුරණසි දේශනා කරපු ධර්මය සන්දිට්ඨිකයි. මෙලොවදීම විපාක තියෙනවා. ඒ වගේ මේ ධර්මය අකාලිකයි. ඒ ධර්මය ඒහිපස්සිකයි. ඒ ධර්මය ඕපනයිකයි. ඒ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි, තම තමන්ගේ නැන පමණට අනුව තමයි තේරෙන්නේ. එහෙනම් මේ බණ හැමෝටම තේරෙනවද? නෑ. මේක තේරෙන්නේ කොහොමද? ඒ කෙනාගේ හිතේ තියෙන තමන්ගේ ප්‍රඥාවේ පමණට, තමන්ගේ නුවණේ පමණට. එනම් මේ ඔක්කොටෝම මේක එක වගේ තේරෙන්නේ නෑ. ඒ නිසයි හැම දෙනාටම නිවන් දකින්න බැරි. ඔක්කොටෝම තේරුණා නම් මේ කාරණේ එක වගේ, එහෙනම් සියල්ලෝම එක සැරේ නිවන් දකින්න. එහෙනම් මේ කවුරු හරි කියනවා නම් ඔහොම බණ අහගෙන ගියොත් එහෙම ඔක්කොම නිවන් දකී කියලා, ඒක සිද්ධ වෙන දෙයක්ද? සිද්ධ වෙන්නේ නෑ. ඇයි? මේ ධහම තේරෙන්නේ ඒ කෙනාගේ නුවණේ පමණට. මේ හැමෝටම එක සමාන නුවණක් තියෙනවද? නෑ. තියෙනවා නම් එහෙනම් හැමෝම බණ අහනවද නැද්ද? බණ අහනවා. දැන් අහන්නේ නැත්තේ ඇයි? හැමෝටම එක සමාන නුවණක් නැති නිසා. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මය මේ ගුණවලින් යුක්තයි කියලා එයා පිළිගන්නවා. එයා අදහනවා. එයා ඒ ගැන නොසැලෙන ප්‍රසාදයකින් අහගෙන ඉන්නවා. එහෙනම් කොහේ හරි වැරදුනා කියලා එයා ධර්මයට ගරහනවද? ගරහන්නේ නෑ. බුදුබණට මොන හරි දොස් කියනවද එයා? එහෙම දොස් කියන්නේ නෑ. බුදුරජාණන් දේශනා කරනවා, ආන් එහෙම ඒ ගුණ ගැන පැහැදෙනකොට, නොසැලෙන ලෙස පැහැදීමක් ඇති වෙනකොට, නොපිරිසිදු වූ සිතෙහි පිරිසිදු බව පිණිස, බබලන්නේ නැති හිත බැබලීම පිණිස, ගැඹුරු වූ චිත්ත දියුණුවෙන් යුතු මෙලව ලබන සැප විහරණ ඇති අත්දකින දෙවෙනි කාරණේ මේක කියනවා. මොකක්ද එහෙනම් දෙවෙනි කාරණේ අත්දකින? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගන්න එක. මේ පන්සිල් තුල පිහිටලා කෙරෙන කටයුත්තක්. මොනව තුල පිහිටලාද කරන්නේ? පන්සිල් තුල පිහිටලා සංවර වූ ක්‍රියා ඇතිව, ගැඹුරු වූ චිත්ත දියුණුවෙන් යුතුව මෙලව ලබන, එන සෝතාපන්න බව ලබන්නේ කවද්ද? මේ ලෝකෙදිම. ඒ කියන්නේ මේ ජීවිතයේදිම ලබන සැප විහරණ ඇති දෙවෙනි කාරණාව තමයි නොසෙල්වෙන පැහැදීම. කුමක් ගැනද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන. ඊළඟට බුදුරණස දේශනා කරනවා, පින්වත්නි, ඒ විතරක් නෙමෙයි සාරිපුත්ත, ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැනත් මෙන්න මෙහෙම නොසැලෙන පැහැදීමක් ඇති කරගන්න. ඒ කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. බුදුරණසගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. බුදුරණසගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නයි. මේ අය යුගල වශයෙන් හතරක් ඉන්නවා. පුද්ගලියෝ විදිහට,
අට දෙනෙක් ඉන්නවා. ඒ වගේම පින්නත්නේ මෙන්න මේ ශ්‍රාවක සංඝයා ආහුනෙයයි. ඒ වගේම පාහුනෙය කියන ගුණේ දරනවා. ඒ වගේම දක්ඛිනෙයයි. ඒ වගේම අංජලිකරණී ගුණේ දරනවා. ඒ වගේම අනුත්තර වූ පින්කෙත කියන ඒ අනුත්තර වූ පින්කෙත කියන උතුම් ගුණේ දරාගෙන වැඩ සිටිනවා කියලා මෙයා ඒ ගුණය ගැන නොසැලෙන පැහැදීමකින් ඉන්නවා. එන එක එක හාමුදුරුවන්ටද පහදින්නේ මහා සංඝයා තුළ තියෙන ගුණයටද පහදින්නේ? මහා සංඝයා තුළ තියෙන ගුණයටයි පහදින්නේ. ඉතින් මහා සංඝයා තුළ තියෙන මේ ගුණ කොයි හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් තුළ තියෙනවා නම් එයා ඒ ස්වාමීන් වහන්සේටත් පහදිනවා. තවත් කෙනෙක් තුළ තියෙනවා නම් එයා ඒ ස්වාමීන් වහන්සේටත් පහදිනවා. එයා හොයන්න යන්නේ නැහැ. එයා හිතනවා මේ සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම සුපටිපන්න ඇති. උජිපටිපන්න ඇති. එයා තෝර තෝර ඉන්න ඕනේ. දැන් තමන් හිතනවා මේ සංඝයා සුපටිපන්නයි. මේ සංඝයා උජිපටිපන්නයි. මොකද ගිහියට හොයලා බලන්න විදිහක් නෑ සුපටිපන්නද නැද්ද කියන්න. රාග ද්වේෂ මෝහ දුරු කරනවාද කියලා හොයන්න පුළුවන්ද අපිට? හොයන්න බෑනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ පුරුදු කරනවද නැද්ද කියලා හොයන්න පුළුවන්ද අපිට? බෑ. එහෙනම් අපිට ගිහියෝ විදියට මේක හොයන්න බෑ ඔබට. එහෙනම් ඔබට තියෙන්නේ මොකද්ද? ශ්‍රාවක සංඝයා චුට්ටි චුට්ටි ගුණයෙන් හරි සංඝගුණ දරාගෙන වැඩ ඉන්නවා කියලා. මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන නොසැලෙන පැහැදීමක් ඇති කරගන්න ඕනේ. බුදුරණ දේශනා කරන මෙන්න මෙහෙම ගුණ ගැන පැහැදීම ඇති කරගෙන ඉන්නකොට නොපිරිසිදු වෙලා තියෙන හිත පිරිසිදු වීම පිණිස, බබලන්නේ නැති හිත බැබලීම පිණිස, ගැඹුරු වූ චිත්ත දියුණුවෙන් යුතු මෙලව ලබන සැප විහරණ ඇතිව අත්දකින තුන්වෙනි කාරණය මේකයි කියනවා. මොකද තුන්වෙනි කාරණය? සංඝයා ගැන නොසැල්වෙන පැහැදීමක් ඇති කර ගැනීම. එනම් පළවෙනි කාරණය මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමක් ඇති කර ගැනීම. දෙවෙනි කාරණය මොකද්ද? ධර්මය ගැන නොසැලෙන පැහැදීමක් ඇති කර ගැනීම. තුන්වෙනි කාරණය මොකද්ද? සංඝයා ගැන නොසැලෙන පැහැදීමක් ඇති කර ගැනීම. බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. බාණ්ඩ අනුකම්පාවනේ ආය ආයෙත් කියනවා. මොකද මේ කියන්නේ? සසර දුකින් නිදහස් කරන්ට. එදත් මේ වහලා නිදහස් වුණා. අදත් නිදහස් වෙනවා. හෙටත් නිදහස් වෙයිද නැද්ද? වෙනවා. ඇයි? මේ ධර්ම අකාලිකයිනේ. කාලයකට අයිතිද? අතීතයට අයිති ධර්මයක්ද? නෑ. වර්තමානයට විතරක් අයිතිද? නෑ. අනාගතයට අයිතිද? නෑ. තුන් කාලයටම අයිති. කාලයක් පනවන්න නෑ. කවුරු හරි පුරුදු කරනවා නම් ඒ කෙනාට මේ ධර්මයේ ප්‍රතිඵල මේ ජීවිතෙම ලබන්න පුළුවන්. කාටද ලබන්න පුළුවන්? පුරුදු කරන කෙනාට. කියෝ කියෝ ඉන්නයිට පුළුවන්? කියෝ කියෝ ඉන්නයිට කරන්න බෑ. පුළුවන් කාටද? පුරුදු කරන කෙනාට. කවුද දැන් මෙතන කියන විදියට සිල්පද පහ රැකගෙන ඉන්න කෙනාට, ඒ තුල පිහිටලා කාය සංවරය තියාගෙන දියුණු චිත්ත දියුණුවක් ඇති කර දෙන, සිතෙහි සංවර බව ඇති කරලා දෙනනේ මේ කාරණා හතර යාට මේ ලෝකෙදිම ලබන්න පුළුවන් කියලා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා සාරිපුත්ත ආර්ය ශ්‍රාවකයා ආර්යකාන්ත සීලෙන්ද යුක්තයි කියලා. ආර්ය ශ්‍රාවකයා මොන සීලෙන්ද යුක්ත? ආර්යකාන්ත සීලෙන්. මොකද්ද මේ ආර්යකාන්ත සීලෙන් කියන්නේ? මෙන්න මෙහෙම එකක්. ඒ කියලා කියන්නේ නොබිඳුණු. ඒ කියන්නේ සීලේ බිඳෙන්නේ නැහැ. සිදුරු රහිත. චූටි චූටි සිදුරුවත් නැහැ. පැල්ලම් නැති. අඩුම ගානේ නිකන් සීල් බිඳෙනවා තියා. සීලය පළුදු වෙන්නේවත් නෑ. පැල්ලම් හිටින්නේවත් නෑ. ඒ වගේම කැලලක් නෑ සීලේට. ඒ වගේම ණය නෑ. ඊළඟට නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනවා. එයාගේ සීලයට කවුද ප්‍රශංසා කරන්නේ? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනවා. ඒ වගේම මිසදිටු මත ස්පර්ශ නොකළ. එහෙනම් සීල් රැක්කට වැඩක් තියෙනවද? මිසදිටු මත ස්පර්ශ කරලා. එහෙනම් මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා සීල් රැක්කට වැඩක් නෑ. මිසදිටු මත ස්පර්ශ කරපු නැති සමාධිය පිණිස හේතු වන සීලයකින් යුක්තයි. එහෙනම් මේ සීලය මොකක් පිණිසද හේතු වෙන්නේ? සමාධිය පිණිස හේතු වෙනවා මේ සීලය. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ආන් එහෙම වෙනකොට නොපිරිසිදු වූ සිත පිරිසිදු වීම පිණිස, බබලන්නේ නැති හිත බැබලීම පිණිස, ගැඹුරු වූ
චිත්ත දියුණුවෙන් යුතු මෙලවදීම ලබන සැප විහරණ ඇතිව අත්දකින හතරවෙනි කාරණේ මේකයි කියනවා. මොකද්ද? ආරේකාන්ත සීලයක් එයාට ලැබෙනවා කියනවා. එහෙනම් පළවෙනි කාරණේ බුදුරජාණන්සේ ගැන නොසැලෙන ප්‍රහැදීමක් ඇති වෙනවා. දෙවෙනි එක ධර්මයේ ගැන නොසැලෙන ප්‍රහැදීමක් ඇති වෙනවා. තුන්වෙනි එක සංඝයා ගැන නොසැලෙන ප්‍රහැදීමක් ඇති වෙනවා. හතරවෙනි එක ආරේකාන්ත සීලයක් ඇති වෙනවා. මොන කෙනාටද මේ පන්සිල් තුල පිහිටලා සංවර වූ ක්‍රියා ඇතිව ගැඹුරු වූ චිත්ත දියුණුවෙන් යුතු මෙලව ලබන සැප විහරණ ඇති සතරක් වූ ධර්ම ලබන්න කැමති කෙනාට තමයි මේවා ලැබෙන්නේ කියලා. බුදුරජාණන්සේ දේශනා කරනවා ගැඹුරු වූ චිත්ත දියුණුවෙන් යුතු මෙලව ලබන සැප විහරණ ඇති සතරක් වූ මේ ධර්මයන් කැමතිසේ ලබන්නේ නිදුකින් ලබන්නේ බොහෝසේ ලබන්නේ. එහෙනම් මෙයා අපහසුවෙන්ද මේවා ලබන්නේ? නෑ, කැමතිසේ ලබනවා, නිදුකින් ලබනවා, බොහෝසේ ලබනවා. කොහොම කෙනාද? පන්සිල් තුල පිහිටලා නිවැරදි කායික ක්‍රියා ඇති කෙනා. පන්සිල් තුල පිහිටලා සංවර වූ කායික ක්‍රියා ඇති කෙනා. සංවර වූ ක්‍රියා ඇති කෙනා. බුදුරණන් දේශනා කරනවා සාරිපුත්ත සුදුවත් අඳින, ඒ කියන්නේ කවුද? ගිහි ගෙදර ඉන්න අය. සුදුවත් අඳින්නේ කවුද? ගිහි ගෙදර ඉන්න අය. පන්සිල් තුල පිහිටලා සංවර වූ ක්‍රියා ඇතිව ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලව ලබන සැප විහරණය ඇති සතරක් වූ ධර්මයන් කැමැතිසේ ලබන්නේ නිදුකින් ලබන්නේ බොහෝසේ ලබන්නේ වෙයිද? එබඳු ගිහියෙකු ගැන ඔබ දන්නවද? ආන් ඒ කෙනා කැමතිනම් තමා ගැන තමාට මෙන්න මෙහෙම කියාගන්න පුළුවන් කියනවා. කොහොමද කියන්න පුළුවන්? මම නිරයෙන් මිදුන කෙනෙක්, තිරිසන් අපායෙන් මිදුන කෙනෙක්, ප්‍රේත විෂයෙන් මිදුන කෙනෙක්, අපාය නම් වූ, දුර්ගති නම් වූ, විනිපාත නම් වූ නිරයෙන් මිදුන කෙනෙක්, අපායට නොවැටෙන ස්වභාවය ඇති කෙනෙක්, නියත වශයෙන්ම නිවන පිහිට කොට ඇති සෝවාන් වුණ කෙනෙක් කියලා මෙයාට කියන්න පුළුවන් කියනවා. කවද්ද? මේ ජීවිතේම සන්දිට්ටිකව. එහෙනම් ධර්මයේ සන්දිට්ටිකයිද නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සන්දිට්ටිකයි. මේ ලොවදීම අත්දකින්න පුළුවන්. මොනවද අත්දකින්න තියෙන්න උනන්නේ? පන්සිල් පද තුල පිහිටලා ඉන්න ඕනේ. ඒ කියන්නේ සත්තු මරන්නේ නැතුව. චූටි වේවා, විශාල වේවා, ප්‍රාණීන් මරන්නේ නැතුව. නොදුන් දේ ගන්නෙ නැතුව ඉන්න ඕනේ. වැරදි කාම සේවනය නොකර ඉන්න ඕනේ. බොරු කියන්නේ නැතුව ඉන්න ඕනේ. මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නැතුව ඉන්න ඕනේ. ආන් එහෙම හිටියොත් මෙන්න මේ කාරණා හතර නිදුකින් සුවසේ, මහා සුවසේ ලබනවා කියන මොකද්ද? ආන් එහෙම ඉන්න කෙනා තුළ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම නොසැලෙන තත්වයට හට ගන්නවා. ධර්මය ගැන පැහැදීම නොසැලෙන පමණට හට ගන්නවා. සංඝයා ගැන පැහැදීම නොසැලෙන මට්ටමට හට ගන්නවා. අර විදියට සීලය රැකගෙන යනකොට ඒ සීලය ආරේකාන්ත සීලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එයා තුළ සෝතාපන්න වීමට අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ වෙනවා. පරිපූර්ණත්වයට පත් වෙනවා. පරිපූර්ණත්වයට පත් වුණා කියන්නේ එයා සෝතාපන්න වෙනවා. කවද්ද? මේ ජීවිතේම. එහෙනම් මේ ධර්මය පුරුදු කරොත් අපිට මේ කාලෙත් ඒ පුරුදු කරන කෙනාට ප්‍රයෝජන ලබන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. එහෙනම් මේ බැරි දෙයක්ද අපි මේ පුරුදු කරන්න හදන්නේ? පුළුවන් දෙයක්ද? පුළුවන් දෙයක්. මොකද්ද තියෙන ප්‍රශ්නේ? පුරුදු කරන්නේ නෑ. ලාභෙට සත්තු මරණ, චූට්ට ඇත්තම් මරණවා සිහිය නෑනේ. එතකොට අහිමි වෙන්නේ මොකද්ද? මෙලොවදීම ලබන උතුම්ම සැප. එහෙනම් සිහියෙන් හිටියොත් මේක ලැබෙයිද නැද්ද? දිගටම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ගාථාවලින් කියනවා මේ ගැන. නිරෙහි බිය දැක නුවණැත්තා පව් අතාරිනවා කියනවා. අපායේ තියෙන භයානක බව දැකලා නුවණැති අය මොකද කරන්නේ? පව් අතාරිනවා කියනවා. සමහරු මොකද කියන්නේ? විස ගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා තලනවා නේද? එතකොට එතන අපායට බියක් තියෙනවද? යා අපායට බියක් නෑ. සසර යන්න බිය නෑ. මේ ජීවිතේ බේරෙන්න තලනවා. එතකොට මරපුවම් මොකද වෙන්නේ? ඊළඟ ලෝකේ දුක්ඛිත තැනක උප
දෙනවා. එහෙනම් ඉවසගෙන හිටියොත් ඒකට ගන්න තියෙන පිළියම් කරොත් දන්න සර්පෙක් එනවා. මොකද්ද කරන්න කියලා තියෙන්නේ? පොල්ලක් අරන් ගහන්න කියලා තියෙන්නේ. නෑ, කන්ද පිරිත කියන්න කියලා තියෙන්නේ. මෙත් සිත පුරුදු කරන්න කියලා තියෙන්නේ. පුළුවන් තරම් දක්ෂ ලෙස මග ඇරලා යන්න කියලා තියෙන්නේ. එතකොට අපි සර්පයාවත් බේරෙනවා, අපිත් බේරෙනවා. දෙපැත්තම බේරෙනවනේ. ඊළඟට ඒ විදිහට පණ ගියත්, දිවෙ ගෙලෙන්න ගියත්, බඩගින්නේ මැරුණත් එයා හොරකම් කරන්නේ නෑ. මොන ප්‍රශ්න තිබුණත් තමන්ගේ ස්වාමිය ඉක්මවලා යන්නේ නෑ, තමන්ගේ බිරිඳව ඉක්මවලා යන්නේ නෑ, විවාහයට පිට කාම සේවනය කරන්නේ නෑ. මොකද එහෙම වුණොත් ඒක වැරදි කාම සේවනයක් වෙනවා. ඊළඟට බොරු කියන්නේ නෑ මොනම දේ වුණත්. සක්විති රජකම දෙනවා කිව්වත් එයා බොරු කියන්නේ නෑ. මේ දැන් පණ පිටින් දිවිය ලෝකෙක යනවා කිව්වත් බොරු කියන්නේ නෑ. මොකද ඊට වඩා සැපයි එයාට සෝතාපන්න වෙන එක. ඊළඟට යා මත්පැන් මද්‍රව්‍ය මොනම හේතුවකට පාවිච්චි කරන්නේ නෑ. යා මොකද කරන්නේ? නිරේ තියෙන භයානක බව දැකලා. දැන් දේවදූත සූත්‍රය කියවොත් මේ පින්වතුන්ට අපාය තියෙන බය දැනගන්න බැරිද? බය දැනගන්න පුළුවන් නේද? එතකොට බාලපණ්ඩිත සූත්‍රය කියවොත් බැරි දේවල් තියෙනව නේද? බුදුරන්සේ දේශනා කරලා අපාය මෙච්චර දුකයි කියලා තියෙනවනේ. එතකොට එයා බය දැකලයි අතාරින්නේ, නිකම්ම නෙවෙයි. ඊළඟට ආර්ය ධර්මයේ වූ පංචශීලයේ සමාදන්ව පව් අතාරිනවා. මොකක් සමාදන් වෙලාද පව් අතාරින්නේ? පංචශීලයේ සමාදන් වෙච්ච ගමන් ඒක සිහියෙන් රැක්කොත් නිකම්ම පාප කර්ම ටික අතෑ වෙනවා. තමා තුළ ඇති වීරිය දැන දැන ප්‍රාණීන්ට හිංසා කරන්නේ නැහැ. තමන් වීරියෙන් ඉඳගෙන මොකද කරන්නේ? ප්‍රාණීන්ට හිංසා කරන්නේ නැහැ. නොදුන් දේ ගන්නෙ නැහැ. වැරදි කාම සේවනය කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේව මෙයා නිතර සිහි කරනවා. නැවත නැවත ධර්මය මෙනෙහි කරනවා. එහෙනම් කවුරු හරි හිතුවොත් අනේ ඕක අපි අහපු සූත්‍රයක්. හැමදාම සද්ධාව ගැන, හැමදාම සීලය ගැන, හැමදාම මේ මොකද්ද මේ අපිට ටිකක් ලොකු බණක් කියන්න එපා නෑ. මෙයා හැමදා බුදුරජාණන්සේ සිහි කරනවා. ඒ බුදුරජාණන්සේ සිහි කළේ නැත්තම් අමතක වෙනවා මුල කොටස. අවශ්‍යම සාධකේ මොකද්ද? සෝතාපන්න වෙන්න. බුදුරජාණන් වහන්සේ නිතර සිහිවෙන්ට ඕනේ. එහෙම කෙනා ගහා ගැඹුරු කාරණත් මනාකොට පුරුදු කරනවා. නැත්තම් ගැඹුරු කාරණාවත් අතාරිනවා. තව මොනවා හරි තියෙනවද දන්නේ නැහැ, මේක වැඩක් නැහැ කියලා. සද්ධාව අතාරපු එක්කෙනා ඉතුරු එකත් අතාරිනවා. එහෙනම් හරිහමං කෙනා මොකද කරන්නේ? පුංචි පුංචි ගැඹුරු කාරණා වුණත් ආයායේ කියවනවා, ආයායේ ප්‍රගුණ කරනවා, ආයායේ සිහි කරනවා. මොකද කරන්නේ? ආං එහෙම නැවත නැවත ධර්මයේ මෙනෙහි කරනකොට දෙව්ලොව උපත පිණිස හිත වූ මෙත් සිතත් වඩනවා. නිකන් ඉන්නවද? නෑ. කොහේ උපත පිණිසද මේ හිත වෙන්නේ? මෛත්‍රී භාවනාව දෙව්ලොවක උපදින්ට. එන මෛත්‍රී භාවනාව කරන අය කොහෙද උපදිනවා කියන්නේ? දෙව්ලොව උපදිනවා. හොඳ නැද්ද මෛත්‍රී භාවනාව වඩන්න? එන හොඳයි නේද? වැඩිපුර වඩන්න වඩන්න මොකද වෙන්නේ? තව තව සැප ලැබෙනවා. එයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ සිහි කර කර, ධර්මයේ සිහි කර කර, දෙව්ලොව උපතක් පිණිස හේතු වෙන මෛත්‍රිය වඩනවා, මෙත් සිත පුරුදු කරනවා. පිනෙන් ප්‍රයෝජන ඇති පින් සොයන්නා වූ තැනැත්තාට දීමට ඇති කල්හි යමක් පළමු කොටම නිකලෙස් උතුමන් හට දන් දෙන්නේ නම් ඒ දක්ෂිණාව මහත්ඵල මහානිසංස වෙනවා. එහෙනම් දන් දෙන කෙනා මොකක් වෙන්න ඕනේද? දක්ෂ වෙන්න ඕනේ. කොහොමද දක්ෂ වෙන්නේ? ඒ දෙන දානේ මහත්ඵල මහානිසංස කරගන්න. තිරිසන් සතෙකුට දුන්නොත් ආනිසංස 100යි. ඒකෙන් අදහස් කරන්නේ තිරිසන් සත්තුන්ට දෙන්න එපා කියලා. සිල් රකින්න නැති මිනිසෙකුට දුන්නොත් ආනිසංස 1000යි. සිල් රකින්න මිනිසෙකුට දුන්නොත් ආනිසංස 100000යි. තිසරණේ පිහිටලා සිල් රකින්න කෙනෙකුට දුන්නොත් ආනිසංස 100000000යි. බුදුරණසගේ ශ්‍රාවකයෙකුට දුන්නොත් අසංකේයයි අප්පමේයයි. ඒ කියන්නේ පින්වත්නි, ගානකින් කියන්නත් බෑ, ප්‍රමාණකින් කියන්නත් බෑ පින මෙච්චරයි කියලා. උපමාවක් කියන්න කිව්වම බුදුරණසේ දේශනා කරනවා, සාගරේ ගාවට ගිහිල්ලා ජලය කෝපයක් අරගෙන මැනලා මැනලා කෝප මෙච්චරයි කියලා කියන්න පුළුවන් බෑ වගේ. සාගර ජලය මනින්න බෑ වගේ සංඝයාට දෙන දානේ පින මනින්ට බැහැනම් දක්ෂ ගිහියා මොකද කරන්නේ? ඉස්සරෝම අග්‍රම කොටත කාටද දෙන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දෙනවා. එයා නිකෙලෙස් උතුමන්ටයි දන් දෙන්නේ. ඒ දන් දෙීම මොකක් හින්දාද එහෙම දන් දෙන්නේ? මහත්ඵල
මහානිසංස ගෙන දෙන. එහෙනම් ගොවිතැන්පත් කරන ඔබට බැරිද ගොවිතැනේ අග්‍රම කුරස බුදුරණසේ උදෙසා සංඝයා උදෙසා පූජා කරන්න? වැටුපක් ගන්න ඔබට බැරිද වැටුපේ පළවෙනි කොටසෙන් අග්‍රම කොටසෙන් පළවෙනිම කොටසෙන් බුදුරණසේ උදෙසා සංඝයා උදෙසා පූජා කරන්න? පුළුවන්. එහෙනම් ඒකෙන් මහත්ඵල මහානිසංස පිනක් රැස් වෙනව නේද? ඔව්. බුදුරණසේ දේශනා කරන සාරිපුත්ත ඒකාන්තයෙන් සත්පුරුෂයන් ගැන පවසනවා. මාගේ වචනේ අසව මෙසේ කළු පැහැ වේවා, සුදු වේවා, රතු වේවා, රත්තරම් පාට වේවා, ලප සහිත වේවා, සමාන රූප ඇති වේවා, පරවි පැහැ ඇති වේවා. මෙසේ යම් මේ ගවයන් කෙරෙහි ශ්‍රේෂ්ඨ ගවයෙක් ඇද්ද, බර ඉසිලීමෙහි සමත් වූ බලවත් වූ යහපත් වූ ජවයෙන් හා වීරියෙන් යුක්ත වූයේ නම් ඔහු බර ඉසිලීමට යොදනෝ. එහිලා ඔහුගේ වර්ණය සලකා බලන්නේ නෑ කියනවා. ඔන්න හරකෙක් ඉන්නවා. මේ හරක සුදුනත් කළුනත් දුඹුරුනත් මොනමන පාටින් වුනත් ඒ ගවයා බර උස්සන්න දක්ෂනං ඒකා බර උස්සන්න දානවද නැද්ද? ඒකගේ පාට මේකයි කියලා අයින් කරනවද? අයින් කරන්නේ නෑ. ආන් ඒ වගේ කියනවා, අඩු කුලේ වේවා, වෙළඳ කුලේ වේවා, ශාස්ත්‍රීය කුලේ වේවා, බ්‍රාහ්මණ කුලේ වේවා, සැඩොල් කුලේ වේවා, පුක්කුස කුලේ වේවා, මේ මේ කෙනා මොකද වෙන්නේ? දමණයට පත් වෙලා නම්, මනා ඇවතුම් පැවතුම් තියෙනවා නම්, ධර්මයේ පිහිටලා නම්, සිල්වත් නම්, සත්‍යවාදී නම්, ලැජ්ජා ඇත්නම්, ඉපදෙන මැරෙන සසර ඉවර කරලා නම්, පිරිපුන් බඹසර තියෙනවා නම්, කෙලෙස් මල බැහැර කරලා නම්, කලයුත්ත කරලා නම්, ආශව රහිත නම්, සසරින් එතරට ගිය කිසි දෙයක් කෙරෙහි උපාදාන වෙන්නේ නැති, බැඳෙන්නේ නැති, කෙලෙස් රහිත පින්කෙතෙහි පුදා පූජා කරන දානේ මහත්ඵලයි මහානිසංස. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ අඩු කුලේ වුණත්, වෙළඳ කුලේ වුණත්, ශාස්ත්‍රීය කුලේ වුණත්, බ්‍රාහ්මණ කුලේ වුණත් පැවිදි වුණාට පස්සේ උතුම් ගුණ දරනවා නම්, ශ්‍රාවක සංඝරත්නයට අයිති නම්, අෂ්ටපුරුෂේ පුද්ගල වූ ඒ මහා සංඝයාට අයිති නම්, කොයි කුලේ වුණත් උන්වහන්සේලා උදෙසා දෙන දානය මහත්ඵලයි මහානිසංසයි. බුදුරණසේ දේශනා කරනවා, මෙය නොදන්නා ප්‍රඥා රහිත අසෘතවත් බාලයෝ බුදු සසුනෙන් බැහැරව බොහෝ පින් තකා දන් දෙනවා. මෙන්න මේ කාරණේ දන්නේ නැති අය කවුද? මහා සංඝරත්නයට දුන්නහම මහත්ඵල මහානිසංස වෙනවා කියලා දන්නේ නැති අය මොකද කරන්නේ? බුද්ධ ශාසනයෙන් පරිබාහිරව මොකද කරන්නේ? දාන දෙනවා. දැන් ඔබ දැකලා නැද්ද අනාථ නිවාසවලට දාන දෙනවා, දන්සල් දෙනවා. මේක එපා කියලා නෙමෙයි අපි කියන්නේ. ඒ දින වේලාවට බුදුරණසේ ප්‍රමුඛ මහා සංඝයාට අග්‍ර කොටස පූජා කරලා ඒ අයට දෙන්න. දන්සලක් දෙනකොටත් බුදුරණසේ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරලා ඊට පස්සේ තමයි ඉතුරු කොටස මිනිස්සුන්ට දෙන්න ඕනේ. සතෙකුට දුන්නත් මොනව හරි උයලා, ඒක මනාකොට උයලා, සුදුසු විදිහටම උයලා, සකසලා උයලා බුදුරණසේ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරලා ඒ සතාටත් සුන්දර විදිහට උයපු දෙයක් කන්න දෙන්න ඕනේ. එතකොට ඒ දානේ මහත්ඵලයි මානිසංසයි. පුංචි පිනක් රැස් වෙනවා, මහා පිනක් රැස් වෙනවා. ඒ කවුද? ප්‍රඥාවන්ත කෙනා. ප්‍රඥා රහිත කෙනා මොකද කරන්නේ? සංඝයාව තෑරලා දානේ දෙනවා කියනවා. යමෙක් ප්‍රඥාවන්තව නුවණින් එඩිතරයයි සම්මතව සිට සත්පුරුෂයෝ ඇසුරු කරනවද, ඔවුන්ගේ ශ්‍රද්ධාවද සුගතයන් වහන්සේ කෙරෙහි හටගෙන මුල් බැසගෙන තියෙනවා කියනවා. ඒ ප්‍රඥාවන්ත අයගේ ශ්‍රද්ධාව බුදුරණසේ ගැන මුල් බැසගෙනම තියෙනවා, ධර්මයේ සංඝයා ගැන මුල් බැසගෙනම තියෙනවා. ඔහු දෙව්ලොවටද යනවා කියනවා. එයාලා මැරුණ පස්සේ කොහෙද යන්නේ? දෙව්ලොවට යනවා කියනවා. මෙහි උතුම් කුලයක හෝ උපදිනවා. බැරි වෙලාවත් එයාලා දෙව්ලොව ගියේ නැත්තම් ආපහු මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් උසස් කුලයක උපදිනවා කියනවා. ඒ නුවණැත්තෝ අනුක්‍රමයෙන් නිවන කරා යනවා කියනවා. කොහොමද යන්නේ? පිළිවෙලට නිවන කරා යනවා. සෝතාපන්න වෙලා ඉන්නේ, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරහත්වේ සාක්ෂාත් කරනවා, ජීවිත හතක් ඇතුලේ පිරිනිවන් පානවා. කවද්ද විපාක ලැබුණේ? දිට්ඨ ධම්ම වේදෙනියෝ මේ ජීවිතේ. සෝතාපන්න
වෙලා. එහෙනම් අපි මොනවද කරන්න වෙන්නේ? පන්සිල් තුල පිහිටලා යහපත් ක්‍රියා ඇතිව සංවර ක්‍රියා ඇතිව මේ ජීවිතේදිම ළඟා කරගන්න පුළුවන් කාරණා හතර ළඟා කරගන්න උත්සාහ කරන්න ඕනේ. මොනවද ළඟා කරගන්න පුළුවන් කාරණා හතර? බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීම, ධර්මයේ ගැන නොසැලෙන පැහැදීම, ශ්‍රාවක සංඝයා ගැන නොසැලෙන පැහැදීම, පන්සිල් පද පහ ආරේකාන්ත සීලයක් බවට පත් කර ගැනීම. ඔන්න හිතන්න ওই වෙලාවට අර මතකද බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෝ මරන්න ගියානේ විදුඩබ. සාක්‍ය වංශෙම මැරුවානේ. හැමෝගෙම බෙල්ලට කඩුව තියලා අහනවනේ උඹ සාක්‍යෙද්ද කියලා. ඒක බෙල්ලට තියපුවම දැන් මරණ බව දන්නවා. බොරු කියන්න බෑනේ අයියේ. සෝතාපන්නයිනේ. මොකද කරන්නේ? බෙල්ල කපනකොට අපි තුරුණ සාක්‍ය කියලා තනකොළ ගස් බදා ගන්නවා කියන බොරු කියන්නේ තු. එතකොටම බෙල්ල කපනවා කියලා. හිතන්න ඔබටත් අනාගතයේ එන වෛර නමක්. ඔබේ බෙල්ල කපන දවසක්. ඔබට ගහන දවසක්, මරණ දවසක්. අපි ඔබව ඒ වගේ අනතුරකට පත් වෙන දවසක් ආවොත් ඔබට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන්, ධර්මයේ සංගයා ගැන පැහැදීමෙන් සිල්පද පහ රැකගෙන ඉන්න. මැරුණ කියලා ඔබට හානියක් සිද්ධ වෙනවද? නෑ. මොකක්ද වෙන්නේ? සෝතාපන්න වෙලාමයි මිය යන්නේ. හැබැයි අර තුල කාරණා හතර තුල පිහිටලා ඉන්න ඕනේ. සෝතාපන්න වෙලා මිය ගියොත් දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදෙන උපරිමුණුත් හත් වතාවක්, හත්වෙනි වතාවේ පිරිනිවන් පානවා. අපි තුන් මරණ වෙලාවට ගහලා මරනවා, කොටලා මරනවා කියලා. ඒ මරණ වෙලාවට අපිට තරහ ගියොත්, අපි වෛර කරොත්, බද්ද වෛරයක් ඇති කරගත්තොත් මං දාති දාති උඹෙන් පලිගන්නවා ණයෙක් වෙලා එනවා. එහෙම කිව්වොත් එහෙම මොකක් වෙයිද? එහෙම වුණොත් අර කෙනා පායේ යනවා. ඇයි? අරයා වැඩපු දෙයක් ජීවිතේ ඉතුරු වෙලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? පින්වත්නි, ඔබ හොඳට උත්සාහ කරන්න. මෙන්න මේ කාරණා හතර පුරුදු කරන්න. අමුතු කාලයක් ගත වෙන්නේ නැහැ. අමුතුවෙන් වෙලාව වෙන කරන්න ඕනේ නැහැ. මුදලක් වියදම් වෙන්නේ නැහැ. මේක පුරුදු කරනකොට තියෙන ටිකත් ඉතුරු වෙනවා නේද? පන්සිල් පහ රකින්නකොට, පද පහ රකින්නකොට අනවශ්‍ය වියදම් ඉතිරිත් වෙනවා. ඒ නිසා පින්වත්නි, ඔබ මේ කාරණා ටික පන්සිල් පද තුල පිහිටලා සංවර වූ ක්‍රියා ඇතිව මේ ජීවිතයේ ලබන්න පුළුවන් කාරණා හතර ලබන්න ඇති කරගෙන ජීවත් වුණොත් ඔබට ඒකාන්තයෙන් සැප ලැබෙන නිවන කරා යන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. පටන් ගන්න කවද්ද? මේ ජීවිතේදීම. ඒකාන්තයෙන්ම සිංහනාද කරලා මිය යන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා ඒක කරන කෙනා. එහෙනම් ඔබ අප සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුන තුළම බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, ශ්‍රාවක සංඝරත්නය ගැන නොසැලෙන පැහැදීමක් ඇති කරගෙන, ආර්යකාන්ත සීලයක් ඇති කරගෙන, ගෞතම බුදු සසුන තුළම අමා මහ නිවනින් සැනසීම පිණිස පන්සිල් මත පිහිටලා සංවර වූ ක්‍රියා ඇති කරගන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.